අඩු ගාන කෝටි දෙහකවත් වාහනයක් එපෑ කොට උට අපි රත්තරංවල පීන බූදවිය එකන මේ කෝචි යන කාලෙ. කොටි බලහංකු අර මතකද මන්ත්‍රීගෙනෙ කටුනායකින් රත්තරන් ගෙනල්ල බෙල්ලට මාට්ටු වුණා. බවා වලියදම් ප්‍රාදේශීය ලේකම් කෙනෙක් එක ඉඩම් පටලවිල්ලක ඉතන් නැති කටුනායකින් බේරුණාට ප්‍රාලයකින් බේරෙන ප්‍රාලීත් ඇරී නැහැ. ආව මේක බලපං ජනමත විචාරණයක් පවත්වා දූරය වසර දෙකකින් දීර්ඝ කර ගැනීමට සාකච්ඡා. කාරි කවුරුණත් සාකච්ඡා කරාට නම් කමන්නේ නැහැ. ඕවා කරන්න ගිහලා ආපෝ වරම ඇයි නමෙන් දාවක් ආවොත් එහෙම ඔන්න අපිව නම් අල්ලගන්න එපා. ආයික නෙවෙයි කුටේ, අර ටීවී එකේ එකෙක් පත්තර කියවනවා බුවා යටට මුකුත් ඇඳන් නෑ නිවන්. විස්තරේ පත්තරේ ලාබයි 150යි, විස්තරේ පත්තරේ උණු උණුවේ නියුස් උණු උණුවේ බඩු. ආ ඒක නම් මාධ්‍යකාරී මන්නම් වැරදිලවත් උදේ 6 මාට ඒ චැනල් එක දාන්නේ නෑ. හේතුව මං අපේ වයිෆ් ඉන්න මගේ දුවලා දෙන්න ඉන්නවා. මේක ඉන්න විදිහ දැක්කොත් එහෙම අඩු ගානේ ඇඩම් සොල්ලි කියලා දැම්ම නම් නී බං. අඩු ගානේ ඉස්සරහා ඉන්න කැමරා මල්ලිටවත් පේන්නේ නැද්ද දන්නේ නැහැ බුවාගේ යට ඇඳුමක් නැහැ කියලා. කුටි ප්‍රශ්නේ මේකනේ. මොකද්ද ප්‍රශ්නේ? බුවා එනකොට හොඳට ඇඳලා පැලඳලා එනවා. අර පත්තරේ විස්තරය කියනකොට තමයි මුලින් කලිසම ගැලවෙන්නේ. ඊට පස්සේ යට ඇඳුම ගැලවෙනවා. අඩු ගානේ හුලං වදිනකොටවත් තේරෙන්නේ නැද්ද බං? පවුනේ කොටේ කුරා කූමීකුටවත් ඒ වගේ විපත කිසි දවසක සිදු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි, උඹ නේද අර බුවාගේ ඉදට අසූචි ගහන්න ගියේ? කීයක් ගෙවුවද උඹට? කුටි මෙහෙමයි බුවා කියනවා, කවුරුත් මෑන්නෝ බලු බල්ලිකුට ගණන් ගන්නැල්ලු. විස්තරේ මතරේ. මොකක් කරි කරපං කාරී කියලා කිව්වා. ආ ඒ පාර උඹ කිව්වා උඹ ඇවිල්ලා අසූචි ප්‍රහාරයක් එල්ල කරන්නම් කියලා. නෑ බං අහපංකු, මං කිව්ව දෙන්නම් ජම්පු මං ඩප්පියක් ගහන්නම් මේ ගෙදෙට්ට උඹ දොරවහන් හිටින් කොල්ලෝ කියලා. කොල්ලා කිව්වට දැන් මම හිතේ මෑන්ට 50ක් පැනලා. ආයි 150යි විස්තරේ පත්‍රේ. ඉතින් කො කියන්න මූ කියපි බුදු අම්මෝ කාරී ඩප්පි ගහන්න එපා බං. මං පාර්සලයක් දෙන්නම් ඒකේ තීනියව ගහපන් කියලා. අප්පා මේ මොනවද පාර්සලෙ තිබ්බේ? පාර්සලෙ තිබ්බේ යාගිම නිෂ්පාදනය. ඒව තමයි මං ගැහුවේ. අතර කොල්ල කීයක් ගෙව්වද උඹට? මං සල්ලි ගත්තේ නෑ බං. ඉතින් ඕය පීචන් වැඩ කරලා සල්ලි අර පව් සිද්ධ වෙනවා. කුටි කියනකොට ඌවා කෝල් කරනවා. කවුද? අසූචි වණ්ඩාර. ආච්චකරපන්. හා කාරි. ආවි ඔයා පත්‍ර කියවනකොට අද්දිකින්වත් වහගන්නකෝ. අපේ ගෙවල් ගෑන් ළම ඉන්නවනේ. හරි නෑනි. මොනවා කරන්නද කාරිය? මාත් කැමැත්තෙන් කරනව නෙමෙයි. අම්මපා. ලොක්ක මඩු වලිගයක් අතේ තියන් තර්ජනය කරනවා කාරී. ගලවපන් ගලවපන් පෙන්නපන් පෙන්නපන් කියලා. නෑ නෑ, අපි කතා වුණේ ඔයා පත්තර ගියවද්දි කැමරා වල්ලන මල්ලිටවත් hina යන්නේ නැද්ද මං කියන්නේ? අරව කඩන් වැටෙනකොට hina වෙනවා බං. කැමරා මල්ලිල විතරක් නෙමෙයි, වැඩ කරන ගෑනු ළමයිනුත් ලැජ්ජාවෙන් ඇඹරනවා කියලා මම මොනවා කරන්නද? අනේ උට අනුකම්පා කරපං කාරී. මට මනුස්ස ආත්මයක් ලබන්න උදව් කරපං කාරී. මේට වැඩිය හොඳයි. ආ හොඳයි, ජනතාවට ඔයාට වෙලා තියෙන වින්නහිය ගීත කණ්ඩයකින් ඉදිරිපත් කරන්න බලන්න. අනේ දෙවියනේ මට උණුවියෝ යා ලංකට්ටක හොරු අරගෙන ගියෝයා. හොඳයි මම ලංකට්ටක් අරන් දෙන්න. ඊට පස්සේ ඒක ඇඳගෙන පත්තර කියවන්න හොඳයි. කාරේ කවුද එනවා? මියර රත්තරන් සඳේ ඉන්නේ. හැබැයිට මොකද මේ නිකන් ඈලි මෑලි වෙලා ගිහින්? නෑ බං, ජනතාව දුක් විඳිනවනේ. අපිට විතර කාතල් ගන්න බෑනේ. ඉතින් ඒ හින්දා අපිත් කන්නේ සයිවර් කඩවලින්. කොටේ සයිවර් කඩේ කෑවත් දැන් වේලක් ගන්න රුපියල් 500ක්වත් නැතුව බෑ බං. ඇත්තද මේ මැති සබේ 116ක් අස්සම් කරලා වාහන ඉල්ලුවා කියන්නේ මේ ජනතාවට හත වැදිලා ඉන්න කාලේ? අනේ ඕකට උඩ බවුනේ. ඉතින් මගේ වාහනේ වලහම ඒක කඩන් අටෙන ළඟයි. කට්ටි ඉල්ලන්නේ කීයක විතර වාහනද? අඩු ගානේ කෝටි දෙකකවත් වාහනයක් එපෑ කොට උඩ අපි රත්තරන් වල පීන බූදවියනේ. ආ ඒ කියන්නේ මේ කෝචි යන කාලේ. ආ හරි හරි, දැන් මොකද මේ පැත්තේ? මං ආවේ අර ගොංගේ. කවුද ගොංගේ? කවුද ගොංගේ? අර ගොංගේ බණ්ඩාර පුත්තලෙන් ගිලිහිච්ච දජය අතට ගත්තේ. බූරු කතාවක් කියලාද? වා කියනවනේ. ඉතින් ජනාධිපති ඡන්දේ මහ ඡන්දේ අවුරුදු දෙකකින් කල් දාන්න ජනමත විචාරණයක් දෙන්න කියලා. ඉතින් නෑ මං කියන්නේ අනාගතේ කෙලවෙලා හිටපු අපිට දැන් ටික හුස්මක් ගන්න පුළුවන් කොට උඩ. ආ දැන් මොකද අපින් කිරින්න ඕනේ? කෙරෙන්න ඕනේ ඒ ජනමත විචාරණයේදී උඹලා කුහක නොවන්න කාරී, කුහක නොවන්න. තේරුන්නේ නෑ මං කියන්නේ උඹලා කුහකයි කියලා ඇයි මිනිස්සු කියන්නේ? ඇයි කියන්නේ? අපි කාලේ ඇඳලා ඉන්නවට උඹලා ඊරිසියයි. ඒකට කියන්නේ කුහකකම කොට උඩ. ඇත්තටම අපි කුහකද කොටේ?
මමත් කල්පනා කරන්නේ ඇයි අපි මෙච්චර සේවයක් කරපු සෙට් එකකට කුහක වුණේ කියලා කාරි. ඒකනේ කොටරුට එහෙනම් ඒ කුහකකම නැති කරගන්න ජනමත විචාරණයේදී උඹලා අපිට සහයෝගය දෙනව නේද? අනිවාර්යෙන් අපිත් ඔයගලගේ සහයට රැස්වීමක් තියෙනවා. අනිදී ඔයගලගේ පාක්ෂිකයෝ ඔක්කොම එක්කන් ඉන්නේ දාට. නියමයි කාරි නියමයි. කොටරුට කොහෙද රැස්වීම තියෙන්නේ? රැස්වීම තියෙන්නේ අහ බේරවවාසෙමද?